හතරවෙනි පුෂ්ප වර්ගය මල් උපමා කොට වදාළ කොටස පළවෙනි ගාථා රත්නේ මේ පෘථුවිය ජයගන්නේ කවුද අපාය ජයගන්නේ කවුද දෙවියන් සහිත ඌ මේ ලෝකය ජයගන්නේ කවුද දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරාගෙන නෙලා ගන්නවා වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නේ කවුද සවැත් නුවරදී පෘථුවිය ගැන කතා කර කර සිටි 500ක් භික්ෂූන් අරබයා වදාළ ගාථාවකි දෙවන ගාථා රත්නේ ඒ අමා නිවන් මගී ගමන් කරන කෙනා තමයි මේ පෘථුවිය දිනාගන්නේ අපාය දිනන්නේ ඒ තැනැත්තාමයි දෙවියන් සහිත මේ ලෝකයම දිනාගන්නේ ඒ කෙනා තමයි දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරලා නෙලා ගන්නවා වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නේ ඒ තැනැත්තාමයි සවැත් නුවරදී පෘථුවිය ගැන කතා කර කර සිටි 500ක් භික්ෂූන් අරබයා වදාළ ගාථාවකි තුන්වන ගාථා රත්නය අසාර වූ පෙන පිඩක් විලසටයි මේ කය දැනගන්න ඕනි ජීවිතයේ තුල තියෙන්නේ මිරිඟුවක ස්වභාවයක් කියලයි අවබෝධ කරගන්න ඕන මායා සතුව තියෙන කෙලස් බන්ධන කියන මල් මාලාවන් සිඳ බිඳ දමලා මායාට කිසිසේත් දකින්න බැරි නිවන කරාමයි යන්න ඕන සවැත් නුවරදී මිනුගුවක් මුල් කොට භාවනා කළ භික්ෂුවක් අරබයා වදාළ ගාථාවකි හතරවන ගාථා රත්නේ මල්කාරෙක් නෙලා ගන්න මල් සොය සොයා ගහක් ගානේ යනවා වගේ මේ කම් සැපේට ඇලුණු පුජ්‍යලයා කාමයේම සොය සොයා යනවා අන්තිමේදී ගමක මිනිස්සු නිදාගෙන සිටියේදීම මහා ගං වතුරක් ඇවිත් ඔවුන්න මුහුදට ගහගෙන යනවා වගේ මාර්යා විසින් ඒ පුජ්‍යලයාව අපා දුකට අරගෙන යනවා සවැත් නුවරදී විදුහබ සාක්‍ය අරබයා වදාළ ගාථාවකි පස්වන ගාථා රත්නේ මල්කාරෙක් නෙලා ගන්න මල් සොය සොයා ගහක් ගානේ යනවා වගේ මේ කම් සැපයට ඇලුණු පුජ්‍යලයා කාමය හොය හොයා යනවා අන්තිමේදී ඔහු මායාගේ ග්‍රහණයට හසු වෙන්නේ ඒ කාමයන් ගැන තෘප්තියට පත් නොවී සිටියදීමයි සවැත් නුවරදී පතිපූජිකාව අරබයා වදාළ ගාථාවකි හයවන ගාථා රත්නේ බඹරා මල් පැණි අරගෙන පියාඹා යන්නේ ඒ මලේ සුන්දරත්වයත් සුවඳත් වනසන්නේ නැතුවයි මුනිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නේ අන්නේ විදිහටයි සවැත් නුවරදී මච්චරිය කෝසිය සිටුවරයා අරමයා වදාළ ගාථාවකි හත්වන ගාථා රත්නේ අනුන්ගේ වචනවල ඇදකුද හොයන්න ඕනේ නෑ අනුන් කළ නොකළ දේවල් ගැන සොයන්න ඕනේ නෑ තමන් ගැනම බලාගත්තාම ඇති තමන් කළ නොකළ දේ ගැන බලාගත්තම ඇති
සවැත්නුවරදී පාතික ආජීවකයා අරබයා වදාළ ගාථාවකි. අටවන ගාථාරත්වය. ලස්සන මලක් තියෙනවා හරිම පැහැපත්. ඒ වුණාට කිසි සුවඳක් නැහැ. අන්නේ වගේ බුදු සමඳුන් වදාළ ශ්‍රී සද්ධර්මයේ උනත් අනුගමනය නොකරන කෙනාට වැඩක් නැහැ. සවැත්නුවරදී චත්තපාණි උපාසක අරබයා වදාළ ගාථාව. නවවන ගාථාරත්නය. ලස්සන මලක් තියෙනවා හරිම පැහැපත්. ඒ වගේමයි හරිම සුවඳයි. අන්නේ වගේමයි බුදු සමඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය අනුගමනය කළොත් සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්. සවැත්නුවරදී චත්තපාණි උපාසක අරබයා වදාළ ගාථාවකි. දසවෙනි ගාථාරත්නය. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ මිනිස් ලෝකයේ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල් දහම් කරන්න ඕනි. සවැත්නුවරදී විශාඛා උපාසිකාව අරබයා වදාළ ගාථාවකි. එකොළොස් වන ගාථාරත්නය. මල් සුවඳ උඩ සුළඟේ හමා යන්නේ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත් උඩ සුළඟේ හමන්නේ නෑ. නම් සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ උඩ සුළඟේ පවා හමා යනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා. සවැත්නුවරදී ආනන්ද තෙරුන් අරබයා වදාළ ගාථාවකි. දොළොස්වන ගාථාරත්නය. සඳුන්, තුවරලා, මානෙල්, සමම්පිච්ච කියන ඔය මල්වල සුවඳට වඩා ගුණවතුන්ගේ සිල් සුවඳ කොයිතරම් උතුම්ද. සවැත්නුවරදී ආනන්ද තෙරුන් අරබයා වදාළ ගාථාවකි. දහතුන්වන ගාථාරත්නය. සඳුන්, තුවරලා වගේ මල්වල තියෙන සුවඳ ටිකයි. ඒ වුණාට සිල්වතුන්ගේ ගුණ සුවඳ ඊට වඩා උතුම්. දෙව්ලොවටත් හමාගෙන යනවා. ජේතවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරබයා වදාළ ගාථාවකි. දාහතරවන ගාථාරත්නය. ඒ රහතන් වහන්සේලා සීලවන්තයි, අප්‍රමාදීවයි, ධර්මයේ හැසිරෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස් වෙලා ඉන්නේ. උන්වහන්සේලා වඩින මග මාරයාට නම් දැනගන්න බෑ. වේළුවනාරාමයේදී ගෝධික තෙරුන් පිරිනුවන් පෑම අරබයා වදාළ ගාථාවකි. පාලොස්වන ගාථාරත්නය. පාරයිනේ කුණුදාන ලොකු වතුර වලවල් තියෙනවා. ඔය මඩ වතුරේ නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම් මල හරිම සුවඳයි, හරිම ලස්සනයි. දාසවන ගාථාරත්නය. මේ අන්දබාල පෘතග්ජනයාගේ ලෝකෙත් ඔය විදියමයි. කුණුදාන වතුරවලක් වගේ. නමුත් ඔය ලෝකෙමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ප්‍රඥාවෙන් බබලන්නේ. මඩේ පිපිච්ච සුවඳ හමන නෙළුමක් වගේ.
ජේතවනාරාමේදී ගරහදින්න අරබයා වදාළ ගාථාවකි. හතරවෙනි පුෂ්ප වර්ගයේ නිමාවිය. මල් උපමා කොට වදාළ කොටස නිමාවියේ.